विमुक्ति हरुणी प्रमाद विये वो पय देखक्क निदागत्ते नेत मुलु रात्रिये पुराम ओगे हिस हिरिवेन्नाक मेन्नी तमामे अवधिये तम यहाट पेरदिनट बव विमुक्ति देन उन्नी जीते विनिवेन गन्ना तीनयक गते उत्ते अद दिने तुले विमुक्ति दिग सुसुमा केला एंदे पहलट बेरी वेटुनी ओ टाइल पुला मेदिन पेनेनेद वाशावय हेट मम बंदिनवा मुगदुम हिना वेन्नी මම් බඳේ කියලා හිතනවාද ආ උඹ හොඳටම දන්නවා මං එහෙම කරන්නේ නැහැ කියලා නේද එහෙනම් කොහෙද හැංගිලා උඹ ඉන්නේ විමුක්ති බිමට හුරුලමින් කීවේ මේ කෙල්ල කොහෙ ඉන්නවද ඇයිසෙ ටික කාලයකට හෝ සැඟවි ගියේ මේ ප්‍රශ්න ටික කාලකින් නොවිසඳෙන බව දැනගෙනද මේ සිනහස ජීවිතේ පුරා තියාගන්නවද නැද්ද කියලා තීරණය කළ යුත්තේ තමයි කෙල්ලට එවෙනුවෙන් කළ යුතු දෙයක් ඇත්තරම නැත वाशा हुरुआरगिने गियाक में संगेवी गिये एनी साद। तेंकुमा करन नद, कोहे किया यान नद। हेटो दे नामेसिट कोलं प्रदान पेले तरुपाय होटले गट आराधित अमुत्तां एक वेन्नी था मांगल उलेल्टे। पुदु में, मी मौते दी एवेन्यों स्याल सकसायती बाव विमुति दाने। एह तिसे वी है किद। खामरे दुरकतनी नाद वे। विमुति आतर गत्ति देस प्यागी नमे। हेलो यहाँ पासिंग आवे मंजिला के कटांडे गुड मॉर्निंग मनमाल मात्या मॉर्निंग ओ दैस पोड़ी कर्मिंग कथा गले देंद हैरो ने एक कथा गले एक मारवे डाने हिट मैरी करना अद वाइफ कथा कला महानो एक कथा गले खेला हिट इंदला आप एकम बेड्डे का किन्ने निदागा ने विमुद्धिर मंजिला के वचन तेरुने महाविहिलो अगले सनी ऐसे भी है किदे විහැකිනම් ඊට වඩා පුදුමයක් තවත් නැත. ෆොටෝග්‍රැෆර්ට පොඩ්ඩක් ඔයාව හම්බ වෙන්න ඕනලු. මාව එහෙම කොටද? වෙඩින් ෆොටෝ එකට ලෙන්ස් එහෙම සිලෙක්ට් කරගන්න. ඒකට මාව මොකට හම්බ වෙන්නද? මන්දා. ඔන්න තවත් දෙයක්. මම මැලේෂියා ටිකට් ගත්තා හොඳද? හෙට වෙඩින් එකෙන් පස්සේ අපි ටිකකට ගෙදර ආවා. හරියට රෑ 7:00 වෙද්දී එයාපෝට් එකේ. බලමුකෝ. मन समेट मेलेशिया विवाह युति विवाह मंगल उत्सव तवे पै विशिया अड़ कालेकिन सती दिखाती विमुक्ति कटकुन सिना सुनिए टिकट परसंकल त्यागन समार टीक रिफंड करगन अये समार विट विमुक्ति की मन की दंगोट पेरटत्वे ඒත් මංජුලා සිතේ හිටින් පසු තත්ත්වේ මීට වඩා බොහෝ සෙයින් වෙනස් බවයි. බහෙට මාව බැඳලා අනිද්ද ඕන නම් වීඩියෝස් කරපන්. එදාට මට දීපන් අඩුම ගානේ කෝටි දෙකක්වත්. නැත්තම් මම ඩිවෝස් එක දෙන්නේ නැහැ. බෝ මරාගෙන කනවා. හිට හවස නැගල් මට කල් දීපන්. කෙනෙක් හිතන්නේ හිතන දේවල් සතුව බලයක් නැත කියයි. කෙනෙක් දෙයක් හිතද්දී ඒ තරංගෙ හැමම අවට විහිදීයයි. කෙනෙක් අයවා දෙයක් සිතුවොත් උපදින්නේ විෂ තරංගේ. ඒවා ඉතයි ඉක්මනින් අන්නයිට පැතිරියයි. මංජුලාව දකිද්දි විමුතිට අපුලක් එන්නේ ඒ නිසායි. අන්ලක්කි. විමුති කාමරේ දොර ළඟට ගොස් කෑ ගැසුවේ. ඔහුට ඇත්තටම අන්ලාව ඕන වූයේ අවශ්‍යතාවයකට නොවේ. ආදවතර දැන්න අතිශය ධර්ම පහළුවටේ බියටේ. ඇයි පුංචි මහත්තයෝ? අන්ලාවේ දුවගෙන बड़दुर गेने दुगिने वीट विमुक्ति की बड़ पपू पिच्चीन गे अने हदिस्सिकट कथाकल अने मृदु कीवे मम भयना तेक् अन्ना विमुक्ति दिश बला कीवे मट हरी पालुअक्वा अन्लाके हरी भयाक अन्ना मे सद्दंत को दिश बला हीलुआ तव दिनी ओट बारगन वन दाइवे सियालोदी दैन उन्नुदय बेव दैन उन्ने මට තේරෙනවා ඊරෑ මායි දනේ මේ දන ඕනලගේ ගෙදරත් කියා විමුත් ඇඳ මත ඉඳගත්තේ ඇස් පුංචි කරගෙන මොනවාද ඔයාලා කතා කළේ අපේ පුංචි මහත්තයයි වාෂණංගී ගැන තමා අනුලා මේ වැරද්ද මගේ අතින් වුණොත් අන්ලක්කේ මම හොඳ මිනිහෙක් නෙමේ ඒ කෙල්ල මට මොනවද නොදුන්නේ විමුත්ගේ දැසේ කඳුළු පිරී ගියේ අන්නා ඕ ළඟට මිත් තේහස පරිමැද්දේ දුකත් ආදරයත් කැටිව හදවතිනි උදවක් තියෙනවනම් මට කියන්න රත්තරන් මහත්තයෝ මං කරන්නම්
අන්තිම මොහොතේ හරි මං කරන්නම්. කර්මය වෙන්න සිහිනෝවීමේ. මුණහරි කරන්න වෙනවා අල්ලාගේ. අල්ලාට කිසිවක් කතා කරන්නට බැරි විය. දෙවියන් මේ තරම් මිනිසුන්ව අසරණ කරන්නේයි. මේ තරම් නපුරු දෛවයන්ට මැදි කරන්නේයි. මං තේ ටිකක් අරන් එන්නම්. අල්ලා කාමරෙන් පිටවන්නට හැදුවා පමණි. විමුති හිස වැරෙන් බදාගෙන ඇඳට බර විය. ආ අම්මා. හොඩි ඉටේරියම සිදුවිය කුමක්ද? අල්ලා දුවගෙන මෙන් පැමිණ විමුක්තිගේ හිස අල්ලා ගත්තාය. ඇයි පුංචි මහත්තයෝ? මගේ ඔළුව අල්ලාක්කේ. ඇයි? මොකද හිර වෙනවා වගේ. අනේ ඉන්න මම එපා මේ පැත්ත ටිකක් මසාජ් කරන්න අල්ලාක්කේ. තව තද කරලා. අල්ලා ඔහුගේ හිස සෑහෙන වෙලා මසාජ් කළාය. ඇහැට පුදුමේ මේ උදෑසනේදීත් ඔහුගේ වත පුරාම දහතියි. පුංචි මහත්තයා වෙලාවකට එහෙම හිර වෙන අල්ලාක්කේ. හිතා ගන්න බෑ. ප්‍රශ්නමනේ ඔළුවේ. දැන් නාන්න එහෙම එපා. මම රස්නෙට තේ ටිකක් හදාගෙන එන්නම්. අන්නාට පහලට යද්දි හීලිනි. පහල සුරම්යා බලාගෙන උන්නාය. ඇයට මේ කිසිවක් තේරුම් ගන්නට තරම් හිතක් නැත. පුංචි මහත්තයා මොනවද කරන්න යන්නා? දැන් නැගිටි ලොකු නෝනා. පුදුම මනමාලේ. අද බුක් ෂොප් එකත් වහලානේ. ගෙදර ඉඳපුදේ. අන්නා කිසිවක් කිව්වේ නැත. වාෂා මේ ගෙදරින් හිටි හැටිම ගියේ මේ කිසිවක් දරා ගන්නට බැරි වූ නිසා නොවේද? ගෑනු කරන දේවල් වල කොතරම් ඇත්තක් තිබෙනවද? අන්නාට කුස්සියට යද්දි බැලුවේ වාෂාගේ කාමරය දැසේ. එදා වැසූ පසු එයා අරින්නටවත් ඇයි ගියේ නැත. ඒත් උඹ නංගිය කවදා හරි මේ ගෙදරටම එනවා. ඒක මට නිකමට හිතෙනවා. අන්නා සිතුවාය. විමුති ගෙදරින් පිටුවේ කෙලින්ම ආවේ පොත්තරට. අම්මා සතියකේ වසා දමන්නට කීවද විමුක්ති පොත්තල වැසුවේ නැත. මේ විවාහය වෙනුවෙන් මේ ජීවිතයේ අල්ප මාත්‍ර හෝ දෙයක් වෙනස් කරගන්නට ඕ කැමති වූයේ නැත. උදේම ශ්‍රීතා පැමිණ උන්නාය. විමුක්තගේ මුහුණ දකිත්ම ශ්‍රීතාගේ පපෝ හොස්කා ඇවිලිනි. එහෙතරම් අසරණ මොහොනක් ඇය කෙදිනකවත් ඔහුගෙන් දැක තිබුණේ නැත. විමුක්ති පොත්තලේ ඔහුගේ කාමරයට පැමිණ එහෙමම දෑතින් හිස ඔබා ගත්තේ. ශ්වේතාව සමීපට ආවේ බඳව දෙන දිනි. අයියේ මට පිටක් ඇත්තෙම නැද්ද නංගි? ඔව් අසනාදයට පිළිතුරු දෙන්නේ කෙසේද? මම අයියේ. ඔව් ඔයාලා ළඟ කොහෙද තීරණ? ඇත්ත තීරණ ගන්න උන මායි. අයියේ කියන්න නංගි. එයාව බඳිනවද? ශ්වේතාසේ කඳුළු ඇටෙද්දී විමුතියේ කඳුළු දෙස මොහොතක් බලා වුණේ. මං එහෙම කරයි කියලා වා හිතනවද? ශ්‍රේතා නැහැ කියනන් මේ හිස දෙපැසට වෙනුවයි. ඒත් අයියේ ඔයා මොනවද කරන්නේ නේද? මොනහරි දෙයක් ඇති. ශ්‍රේතාට වාශාව අද උදේසට සිහිවෙන්නට විය. එයාගේ ඉරණම ගැන දුක සිටියේ. එහෙත් මේ දැ විමුක්ති කියන්නේ මොනවද? උදේම බැංකුවට යන්න. විමුක්ති ශ්‍රේතාට කිව්වේ ගිහින් අයියේ මට සල්ලි ටිකක් ඕන. චෙක් එකක් දෙන්නම්. මාරු කරන් එන්න. ඔව් අදසේ මුදල් ගන්න යයි. හිතන් ඉන්න දෙයක් තියෙනම් කියන්න අයියේ. කියන්නම් නංගි. බැංකුවට ගිහින් එන්නකෝ. විමුත් කිව්වේ එපමණකි. ශ්‍රීතා ගියපසු ඔහුගේ ජංගම දුරකථනයේ ගුවන් ටිකට්පත් වෙන් කරන ආයතනයක් කරන ඔහුගේ මිතුරෙකුට කතා කළේ. සකුන්ත මචං මම විමුත්ති. විමුක්ති, ඉතින් කොහොමද මචං? උඹ මැරි කරන්න යනවා කියලා ආරංචි. තවම නෑ, මට පොඩි හදිස්සියක් මචං. කීපම් මචං, මොනවද කරන්න ඕන? අද රෑ සිංගප්පූරුවට ෆ්ලයිට් තියෙනවද? ඔව්, ෆ්ලයිට් දෙකක් තියෙනවා. රෑ 12ට එකක් තියෙනවා. පාන්දර දෙකට අනිත් එක. ඇයි මචං? මට මිඩ්නයිට් ෆ්ලයිට් එකේ සීට් එකක් බුක් කරපම් මචං. දැන් මම. උඹට අදම යන්න ඕනද? ඔව් අදම. අද රෑම. බුක් කරලා කතා කරපන්. මං උඹට සල්ලි එවන්නම්. පිස්සුද මචං, ඇවිත් දීපන්. මං බුක් කරලා උඹට කතා කරන්නම්. ඉක්මන්ට මචං. විමුති දුරකථනය වසා බැලිය පොත්තල දෙසේ. වාෂා පොත්තල මැදින් තමා වෙතට එන්නක් මෙන් ඌට හිතෙන්නට විය. තමා සිංගප්පූරුවට යන්නට සිතුවේ ඇයි? එහෙ සිතුවෙල්ල ආවේ කොහෙන්ද? මේ ප්‍රශ්නෙන් පැන යනවා ඇරෙන්නට වෙන විසඳුමක් ඇත්තරම නැත. මන් තීරණ ගන්න කල්ගත්ත වැඩි. මට තිබ්බ උඹවත් එකගෙනම රටකට යන්න.
එහෙනම් අපි දිනමු. විමුති එසේ සිටුවේ. අදවත් දන්නවනම් ඔබ කොහෙද ඉන්නේ කියලා. මම අද රෑම ඔබව එක්කගෙන යනවා. ඒත් ඔයා කොහෙද රත්තරන්? විමුති දිගසුසුමක් හෙලමින් සිටුවේ. තමා සිංගප්පූරු ගිය විට හෙට මොරගඩ පවුලට වෙන නින්දාව ගැන විමුති තැනුන්නේ. ඒත් ඒ නින්දාව එක මොහොතක් තුළ ඇතිවන්නකි. එහි නින්දාවට බය තම ජීවිතේම කඳුළු ගඟක් කරගත හැකිද? නැත. ආදරය කළේ මෙසේ කඳුළු ඇසල තබාගෙන වෙන්ව එන්නට නම් නොවේ. අයියේ, විමුති ශ්‍රේතා දෙස බැලුවේ. සතිය දෙකක් සමහරට මාසයක් මාස දෙකක් ඉතින් මන් නැති වුණොත් බුක්ෂොප් එක බලා ගන්න පුළුවන් නේද? මම අයියේ ඇයි අයියා මට කියන්න පුළුවන්ද කියලා? පුළුවන්. ඒත් මුලින් අක්කා ගියා. දැන් ඔහු මන් දන්නවා. එහෙනම් පුළුවන් නේද? මං අයියටත් කියන්නම් මේ පැත්ත බලන්න කියලා. අයියේ කොහෙද යන්නේ? විමුති කිසිවක් කියේ නැත. මං කියන්නම්. නොකිය යන්නේ. කොහෙද? බැංකුවට යන්නකෝ නංගි. විමුති චෙක් පතක් ලියා ශ්වේතාට තැබුවේ. ඔහු මේ තරම් මුදලක් එකවර ගන්නේ ඇයි? ශ්වේතාට සිතාගත නොහැකි වේ. මේ ප්‍රශ්නය කොහොම විසඳන්නද? ශ්වේතා පොත්තලේ කවුන්ටරේට එමින් සිටුවාය.